අයිබවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. කොළඹ රථවාහන හැසිරවීමට හමුදාව අද සිට. එළවලු නිල පාලනයට කඩිනම් පියවර ගන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්. මහමැතිවරණයට යන්නේ වෛරක්කාරීන්ගෙන් රට බේරා ගන්න අගමැති කියයි. සජිත්ගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනයක්. TNA සහ JVP එක්ක සංධානගත වෙනවා කිව්වේ එහෙම නෙවෙයි මෙහෙමයි. අපි මැතිවරණය සඳහා වූ සංධානයකට ලැහැසි වෙනවායි කියන අදහසක් ඇතුව මම මේ කියමන කිව නැති බව මම පැහැදිලිව කියා සිටිය යුතුයි. ශ්‍රී ලංකිකින් විශාල වශයෙන් ජීවත් වන දකුණු කොරියාවේ සිදුවන්නේ කුමක්ද? දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 100ට කියයි. ශ්‍රී ලාංකිකයන් කිසිම කෙනෙකුට කොරෝනා 19 වෛරසය සම්බන්ධයෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ. දැන් දේශීය පුවත්. කොළඹ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සඳහා යුද හමුදා පොලිස් සේවා බලකායේ සාමාජිකයන් අද සිට යෙදවීමට කටයුතු කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත මෙන්ම යුද හමුදාපති ලුතරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත කොළඹ නාගරික කොට්ටාශය සමග එක්ව නගරේ රථවාහන තදබද අවම කිරීම සඳහා වූ නව පියවරක් ලෙස කොළඹ නගරයට රථවාහන පිවිසෙන පිටවන ස්ථානවලට ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා සාමාජිකයින් මෙවන විට යොදවා තිබෙනවා. නගරේ අතිශය ජනාකීර්ණ ස්ථානවල සතිය දින 7ම උදෑසන 6 සිට උදෑසන 10 දක්වාත් පස්වරු 4 සිට පස්වරු 7 දක්වා කාලය තුලත් මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකායේ සාමාජිකින් යොදවනු ඇති. මීට උතුරව ශ්‍රී ලංකා පොලිස් සේවා බලකා ජංගම මෝටර් රථ සහ යතුරු පැදි මාර්ග තදබදයේ නිරීක්ෂණය කිරීමටත් ජනතාවට විකල්ප මාර්ග පිළිබඳ තොරතුරු ලබා දීමටත් සුපරීක්ෂාකාරීව සිටින බවයි ශ්‍රී ලංකා යුද හමුදාව පවසන්නේ. මෙලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලකා සාමාජිකයින් කොළඹ නගරයේ රථවාහන මෙහෙයවීම සඳහා යෙදවීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතාගෙන් අප විමසීමක් කළා. අද දින සිට ක්‍රියාත්මක වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාව කොළඹ නගරයේ දෛනිකව ඇතිවන මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවට සහාය වෙන්න කටයුතු කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ පොලිස් සේවා බලයන් ඉදට පිළිසිතින් මේ සම්බන්ධව ශ්‍රී ලංකා පොලිසියට සහාය වෙනවා. විශේෂයෙන් කොළඹ නගරයේ අතුලත් වෙන සහ පිටත් වෙන මාර්ගෙම කොළඹ අභ්‍යන්තරයේ තිබෙනා වූ විශේෂයෙන් මාර්ග තදබදය ඇතිවන ස්ථානවල මාර්ග තදබදය අවම කිරීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඒ අනුව විශේෂයෙන් උදේ 6:10 සවස 4:07 යන කාලවලදී ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලයනිය ශ්‍රී ලංකා පොලිසිය වෙත සහාය දක්වනවා. ඒ අනුව විශේෂයෙන්ම මාර්ග තදබදය නිසා සේවයට යාමට තිබෙන සහ නිවස් දක්වා යන අයුරන්ට මේ සම්බන්ධව සහනයක් වෙන බවට විශ්වාස කරනවා. විශේෂයෙන් අතික ජනාධිපතිතුමා ගේ උපදෙස් පරිදි වැඩ බලන ආරක්ෂක මාණික ප්‍රධාන නිසා යුද හමුදා ප්‍රතිතුමා මේ සම්බන්ධව උපදෙස් දීලා තියෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බලයනිට මේ සම්බන්ධව කටයුතු කරන ලෙස. ඉදිරියේදී මේ සාම්‍ය තබෙන්නා වූ ධනාත්මක තත්ත්වය තුළ යුද හමුදා ප්‍රතිතුමා ඒ අනුව සලකා බලයි. ඒ වුණත් දැනට තියෙන්නේ කොළඹ නගරයේ අභ්‍යන්තරයේ පමණයි. එළවළු මිල පාලනයට කඩිනමින් පියවර ගන්න ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා. යද පසුපුරවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අධික එළවළු මිල පාලනය කර ගොවියා රැකෙන සහ පාරිභෝගිකයාට සහන සලසන වැඩපිළිවෙලක් වහාම සකස් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට සහ වෙළඳ අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මම අර කඩේකට ගියානේ බලන්න ඒ එළවලු මුදලාලි කියනවා ඒ ගමේ ඒ හරිය විශාල වශයෙන් එළවලු හදන ප්‍රදේශයක්නේ. එයාගේ කඩේ තියෙන එළවලු ඒක එහෙ ඉඳලා දඹුල්ලට ගිහිල්ලා දඹුල්ලේ ඉඳලා ආපහු කඩේට ඇවිල්ලා. ඉතින් එයා කියනවා ඒකින්ද මේ දෙපාරක් තැලෙනවලු එළවලු යනකොටත් තැලෙනව එනකොටත් තැලෙනව මිලත් වැඩි ඒක නිසා. ඉතින් ඒ කියන්නේ ඒ සිස්ටම් එකේ ෆේලියර් එකක් තියෙනවා. ඉතින් මේක හරි ගස්සන්න ඕනේ. ඒ දවස්වල මොකක් හරියන්න ඇති. නමුත් දැන් ක්‍රමයෙන් ඒක වෙනස් වෙලා මං හිතන්නේ ඒ පළාත්වල පොළවල්
ආරම්භ කරලා ඒක ඔය එතෙන්ට යන්න නැතුව ඒ පොළට ගිහිල්ලා එතනින් කොළඹට යවන ක්‍රම තියෙනවා නම් ඒ වගේ එකක් දැම ඉක්මනට බලන්න වෙයි නැත්තම් මේක ෆේල් වෙලා තියෙනවා වෙනම ලේයර් එකක් හැදිලා පාරිභෝගිකයාට එළවලු ඒගොල්ලන්ට උසුලන්න පුළුවන් මිලකට කොහොමද ගෙනත් දෙන්නේ කියන එක එච්චරම තමයි අනිත් ඒවා වෙන වෙන විදියට කරත හැකිනේ එළවලු ටිකවත් ගොවියට යන්නෙත් නැහැ පාරිභෝගිකයටත් නැහැ මෙන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ අතර ශ්‍රී ලංකාවේ පාකිස්තාන කොමසාරිස් මේජර් ජෙනරාල් විශ්‍රාමික මුහම්මද් සාත් කත්තබ් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එහිදී ආරක්ෂක වෙළඳ පුත්කල සම්බන්ධතා අන්තවාදයට එරෙහිව සටන් කිරීම හා ආගමික සහජීවනය ප්‍රවර්තන යන ක්ෂේත්‍ර ඇතුළු වෙනත් ඕනෑම ක්ෂේත්‍රයකදී ශ්‍රී ලංකාවට අවශ්‍ය උපරිම සහාය දීමට පාකිස්තානය සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පාකිස්තාන මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයාට ප්‍රකාශ කළා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඔප්පු ප්‍රධාන උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඔප්පු ප්‍රධාන උත්සවය අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් සමහර වෙලාවට ලොකු චෝදනා හරියට ඉදිරිපත් වුණා. ඒ කාලේ ඉඳන් අපේ කාලෙත් ඒ චෝදනා තිබුණා, ඊට පස්සෙත් තිබුණා. මම දන්නවා දැන් මේ ඉඩම් වලට යම් යම් වන්දි ගෙවන ඒවා. මෙතන කෝටි ගාණක් වන්දි උසාවියේ හිර වෙලා තියෙනවා. අපිට ඒ වන්දිය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවත් ඉල්ලනවා. ඒ වගේම ඉඩම් බදුගත්ත මිනිස්සුත් ඒක ඉල්ලනවා. ඉඩම් අයිතිකාරයට නෙවෙයි, ඉඩම් බදුගත්ත කෙනාට කෙනත් කියනවා මටත් ඒකේ අයිතිය තියෙනවා, ඒකින්ද අපිට දෙන්න ඕනේ. කෝටි ගාණක් මම හිතන්නේ කෝටි කීයක් විතරද? 127 කෝටි. මේවා අපරාධේ ප්‍රයෝජනයක් ගන්නේ නැතුව අධිකරණයේ හිර වෙලා තියෙනවා. ඉතින් මේවයි යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕන මේවා පිළිබඳව කටයුතු කරන්න. මම දන්නේ අද මේ මම සන්තෝෂ වෙනවා. මේ ශාලාවට ඔබ ගෙන්නලා මේක බෙදන එක වැඩිය හොඳයි. මොකද මේ ශාලාව හැදුවේ අපේ කාලේ. මේ ශාලාව හදන්න හේතු වුණේ එදා තිබිච්ච උත්සවයක්, රාජ්‍ය උත්සවයක් ලෝකයේ රටවල් හිතන්නේ ගණනාවක් නායකයෝ සහභාගි වෙච්ච අවස්ථාවක හදපු ශාලාවක්. මේක තමයි අර රත්තරන් වැසිකිලි තියෙන්නේ. තමුන්වහන්සේලාට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒ කාලේ පෙන්වේ මේක තමයි රත්තරන් වලින් පිරිච්ච මන්දිරයක් බවට පත් කරලා. හැබැයි එයාලා මේකෙන් පාවිච්චි කරා. හැබැයි දැන් බලනකොට රත්තරන් ටික නැහැ. සමහර විට මේ කට්ටිය ගලවගෙන ගියාද දන්නේ නැහැ. එදා එයා තියෙනවයි කියපු ඒවා. ඉතින් ඒ තත්ත්වයක් මඩ ගහන්න ඕන වුණාම ඕන කෙනෙකුට මඩ ගහන්න පුළුවන්කම තියෙනවා මොන ආකාරයෙන් හරි. මේ අතර MCC ගිවිසුම පිළිබඳව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පත් කළ විශේෂ කමිටුවේ ආරම්භක වාර්තාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දී තිබෙනවා. කමිටුවේ සභාපති ලලිත සිරි ගුණරුවන් මහතා ඇතුළු කමිටු සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. සමගි ජනබලවේගය සඳහා එක්වීමට විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තමන් ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පාර්ලිමේන්තු සංකිරුණේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. සති 13ක් ඇතුළත ලෝක වාර්තාවක් තියලා තිබෙනවා රජයට ලැබෙන්න තියෙන ආදායම බිලියන 500ක් 600ක් අතර ආණ්ඩුවට අහිමි කරපු ගිනස් වාර්තා තබපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. ඉන්දියාවට ගිහිල්ලා මෝඩි අගමැතිතුමාට කියනවා ඉන්දියාවට තියෙන ණය ගෙවන්නට බෑ, අපිට අවුරුදු 3ක නිවාඩු කාලයක් විරාමයක් ලබා දෙන්න, ණය අපහු ගෙවන්න. චීන රජයත් ඒ ණය විරාමයේ දිහා බලලා ඒගොල්ලොත් ණය විරාමයක් දෙයි කියලා කියන. මේ කිව්වේ මේ රජය නියෝජනය කරන ගරු අගමැතිතුමා. අපි අත් දෙක මුස්සලා සංවර්ධනවලට වැඩවලට සහයෝගය දෙන්නම්. නමුත් ණය සීමාව ඉහළ දමනවට අපේ සහයෝගයක් නැතයි කියලා පැහැදිලිවම කිව්වේ. මේ තමයි අපි රජයේ යෝජනාවට, රජයේ මුදල් යෝජනාවට ඉදිරිපත් කරපු සංශෝධන. ඒ නිසා කවුරු හරි කතාවක් ගොතනවා නම් කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි දුන්නේ නැතයි, ඒ වගේම අවුරුදු කන්නට සහන ලබා දුන්නේ නැතයි කියලා කතාවක් නිර්මාණය කරනවා නම් ඒක අංග සම්පූර්ණ අසත්‍යයක්. ඒ වගේම විශේෂයෙන්ම මම මේක අවස්ථාවක් කරගන්නවා
පිරිසිදු රටක් පවිත්‍ර දේශයක් නිර්මල රාජ්‍ය පාලනයක් උදෙසා විපක්ෂයේ සමගි ජනබලවේගයත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන් වෙච්ච අතරමං වෙච්ච හවුහරණක් නොමැතිව අනාථ වී සිටි ඒ සියලුම බලවේගවලට සංග වෙදගුරු ගොවිකම්කරු ඒ පංචමහා බලවේගයේ බිම් මට්ටමේ ක්‍රියාකාරී නායකකාරකාදී සමගි ජනබලවේගයත් සමග ජයග්‍රාහී එකමුතුවකට පැමිණෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ කාර්යකර්තා කියලා කියලා පාර්ශ්වයන්ට සමගි ජනබලවේගයත් එක්ක ඉටු වෙන්න කියලා ආරාධනා කරනවා. හැබැයි මේ වෙද්දී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රස් TNA එක සහ JVP ගත් එක්ක එකතු වෙලා වෙනම එකමුතුවක් හදාගෙන ඉදිරි මෙතුවරට හදන මේ සුළු ජාතියට වෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් දෙරෙහිව. එතකොට මේ පෙරමුණේ ඉන්න පක්ෂ ගැලවිලා යන එක සමගි ජන බලවේගයත් සමග රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එකතු වෙනවායි කියන එක බොහොම පැහැදිලි. එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රධානතම ප්‍රශ්නේ තියෙන්නේ රට රජයේ නියෝජනය කරන පුද්ගලයන් රට වටේම බොරු කී කී යන්නේ. මම කියනවා රටේ ජනතාවට පැහැදිලි කරන්නට ඕන. පැහැදිලිවම පහුගිය බ්‍රහස්පතින්දා සිදු වුණේ රජයේ සංවර්ධනයට විරුද්ධ වෙලා ණය ගැනීමේ කෑදරකම තුළ යෝජනා දෙකම හකුලා ගැනීමේ ක්‍රියාවලිය. වැදගත්ම දේ තමයි දැන් සුපුරුදු පරිදි සාමාන්‍යයෙන් විපක්ෂයක් හැසිරෙන ආකාරයට හැසිරුනේ නැහැ. කියන හැම දෙයකටම අපි විරුද්ධ වුණේ නැහැ. මේක රටත් ජනතාවත් පුතුමන්ලා සියලු දෙනාත් අවබෝධ කරගන්න. සංවර්ධනයට අපි පක්ෂ වුණා. පළවෙනි යෝජනාවට අපි එකඟ වුණා. ණය සීමාව වැඩි කරන එකට විරුද්ධ. රජය කෙන ආ පරිපූර්වක ඇස්තමේතුව සඳහා විපක්ෂය සහය ලබන්න දුන්නේ වත්මන් රජ අපහසුතාවයට පත් කිරීමට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති වැඩසටහනකට එක් වෙමින්. මේ අයගේ මේ හිඟ බිල්පත් බිලියන ගානක හිඟ බිල්පත් ටික ගෙවන්න නම් දැනට තියෙන ණය ගැනීමේ සීමාව ඇතුලේ කරන්න බෑ. ඒ නිසා තමයි මුදල් ඇමතුමා හැටියට ගරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවට මේ අලුත් යෝජනාව ගෙනිච්චේ. ඒ ණය ගැනීමේ සීමාව වෙනස් කරගත්තා නම් ඊට වඩා වැඩි කරගත්තා නම් එහෙමනම් සියලු දෙනාගේම හිඟ බිල්පත් ගෙවන්න පුළුවන්. මේ අයට දැන් මේ හිඟ බිල්පත් ගෙවන්න අවශ්‍ය කරන අතිරේක මුදල අපිට ලැබිලා නැහැ. දැන් ඒකෙන් වෙන්නේ මේ රටේ ඖෂධ ව්‍යාපාරයේ දෙනාට මේ බිල්පත් ගෙවන්න බැරි වුණාම පොහොරායට මේ බිල්පත් ගෙවන්න බැරි වුණාම ඖෂධ හිඟයක් සහ පොහොර හිඟයක් නිර්මාණය වෙනවා. මේගොල්ලෝ බලන්නේ ඒ හිඟය ඇති කරලා ඒකෙන් අයුතු දේශපාලන වාසියක් ගන්න. කිසිම වෙලාවක කිසිම විපක්ෂයක් රටේ පොදු ජනතාවට අගතියක් වෙන විදිහේ පියවරකට යන්නේ නැහැ. නමුත් මේ විපක්ෂ නායකයා පළමු පැයම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මහ ජනතාව ගැන සත පහක තැකීමක් ඔවුන්ට නැහැ කියලා. කියා සිටිනවා මේ අවශ්‍ය සියලුම මුදල් අවශ්‍ය සියලු මුදල් අනුමත කරලා තියෙනවා නම් අර හිඟ බිල්පත් ටික ගෙවලම යන්න තිබ්බනේ. ඇයි ඒව නොගෙව හිටියේ? ඒව ගෙවන්න මුදල් ප්‍රතිපාදන ප්‍රමාණවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් මහත්මයාගේ අදාළ මේ පක්ෂය ඒ වගේම මුස්ලිම් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් මහපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ දිනවල දැඩි කතා බහක් නිර්මාණය වෙලා තියෙනවා. එවන් පසුබිමක ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ කිහිපයක් සමග සන්ධානගත වීමට සුළු ජාතීන් නියෝජනය කරන මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ ගණනාවක් මේ වන විටත් සාකච්ඡා පවත්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් මෙරට දේශපාලන වේදිකාව තුළ මේ දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වැත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයයි. එවන් පසුබිමක් තුළ සුළු ජාතීන් සහ සුළු පක්ෂ එක්කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග නව සන්ධානයක් පිහිටුවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ඊයේ ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් ප්‍රමුඛ පක්ෂ කීපයක්
අපි දැන් සැලසුම් කරනවා විශේෂයෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමග අපේ ප්‍රතිපත්ති එක්ක එකඟ වෙන සිවිල් සමාජයේ නොයෙකුත් බලවේගත් එකතු වෙලා අපි විවෘත එකමුතුවක් මේ රටේ සුළු සහ සුළු ජාති නියෝජනය කරන පක්ෂවලට විරුද්ධව හටගන්නා වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් මැඩලීම සඳහා අපි එකතු වීමට දැන් සූදානම් වෙසිති. ඒ පිළිබඳව පූර්ව සාකච්ඡාව දැනටම පවත්වලා තිබෙනවා. ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පළ කළේ මෙවන් අදහසක්. මම දන්න ඉතිහාසයේ ඉඳලා රවුෆ් හකීම් ඇමතිවරයා හැමදාම ආණ්ඩුවක හිටියා. UNP ආණ්ඩුව වෙන කාලේ ඔහු UNP ආණ්ඩුව ඇමතිවරයෙක්, ශ්‍රී ලංකා ආණ්ඩුව වෙන කාලේ ශ්‍රී ලංකා ආණ්ඩුව ඇමතිවරයෙක්. හැබැයි කොයි ආණ්ඩුව ඇමතිකම් දැරුවත් රවුෆ් හකීම්ට මුස්ලිම් ජනතාව වෙනුවෙන් මොකද කරන්න පුළුවන් වුණේ? අඩුගාන රවුෆ් හකීම් ඇමතිවරට බැරි වුණා තමන්ට ඡන්දෙන ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න. එහෙම රවුෆ් හකීම් දැන් එල්ලෙන්න වැලේ වැල් නැති වෙනකොට මේ අපිවත් සම්බන්ධ කරගෙන වෙන කටකතාවක් ගොතන්නයි යන්නේ. හකීම් ඇමතුමාට අපි කියන්නේ ඔබතුමාගේ සුපුරුදු දේශපාලන ඔබ කරගෙන ඉන්න, එක්ක UNP ගේ වලිගයක් වෙන්න නැත්නම් මහින්ද මහත්තයගේ වලිගයක් වෙන්න. හැබැයි අපි දැන් මැදිහත් වෙලා ඉන්නවා මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න සහ ඒවා විසඳන්න. කෙසේ වෙතත් අද පසුරුවේ මහනුවරදී මාධ්‍ය හමුවක් ඇඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කළේ ඉදිරි මහමැතිවරණයට සන්ධානගත වීමට සූදානමක් නොමැති බවයි. මං කිසි විටක අදහස් කළේ නැහැ අපි මැතිවරණයක් සඳහා වූ සන්ධානයකට ලැහැස්ති වෙනවායි කියන අදහසක් ඇතුව මම ඒ කියමන කිව නැති බව මම පැහැදිලිව කියා සිටිය යුතුයි. කොහොම නමුත් කවුරු දන්නා කාරණයක් ජනතා විමුක්ති පෙරමුණ, ඒ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අපි වෙන්වෙන් වශයෙන් විවිධාකාරයේ වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂ හැටියට අපට එවැනි පුළුල් සන්ධානයකට එකවරම එකතු වීම කියන එක ඉතාම අසීරු කාර්යයක්. කිසි විටක ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය වැනි පක්ෂත් සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මැතිවරණයක් ඉලක්ක කර ගැනීමෙන් සන්ධානගත වීමක් අපි අදහස් කළේ නැහැ කියන එක පිළිබඳව පැහැදිලිව මං කියා සිටියෙමි. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සිදු කළ ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, එය හුදු රවුෆ් හකීම් මහතාගේ අදහසක් පමණක් බවයි. එමෙන්ම දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය සමග සන්ධානයක් ලෙස තරඟ වැදීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ සඳහන්. දකුණු කොරියාවේ පැතිරියන COVID-19 වෛරසය හේතුවෙන් එරට සිට පැමිණෙන සියලු ගුවන් මගීන් කටුනායක ගුවන්තොටුපලේදී විශේෂ වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. මේ අතර එම වෛරසය හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 2619ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයන් සංඛ්‍යාව 79,560 එකක් බවයි විදස් මාධ්‍ය වාර්තා කළේ. ශ්‍රී ලාංකිකයන් බහුතරයක් වෙසෙන දකුණු කොරියාවේ මේ වන විට කොරෝනා ආසාදිතයින් 830 දෙනෙකු වාර්තා වී තිබෙනවා. වෛරසය වැළඳීමෙන් මේ වන විට පුද්ගලින් 8 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකියා උපදේශක හා සුභසාධක සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළේ. අපි මෙරට තියෙන සෞඛ්‍ය බලධාරීන්, අනිකුත් ආයතන හා ඍජු සහ සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් වර්තමානයේ ඇතිවන තත්ත්වය සහ ගතියුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තොරතුරු ලබා ගනිමින් අදාළ පාර්ශ්ව වෙත යොමු කළ ගතියුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. මෙම රෝගී අතරින් රෝගී වූ අය අතරින් කිසිදු විදේශිකයෙකු චීන ජාතිකයෙන් හැරෙන වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම අපි යම් කිසි කෙනෙකුට විදේශිකයෙකුට මේ රෝගය වැළඳු බව වාර්තා වෙනුනොත් දකුණු කොරියා රජය නිසි ප්‍රතිකාර කිරීමට අපකප වේ තිබ බව අපි වෙත දැන්නුවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් කිසිදු ගාස්තුවක් අය නොකරන බවත් ඒ තහවුරු අප වෙත ලබා දුන්නා. අපි තව දෙයක් මතක තියාගන්න ඕනේ මේ කාලය තුළ තියෙනවා පොදු සමාකාලයක්. එය බලපෑවෙනවා නැ ජූනි 30 වෙනි දින දක්වා. වලංගු වීසා පතක් ඇති අයට දින 50ක තව සේවා දිගුවක් ලබා දීමට මෙරට රජය කටයුතු කරලා තියෙනවා කියන එක. මෙයත් සත්‍ය කාරණාවක් නොවේ. මේ සත්‍ය කාරණාවක් වන්නේ රටවල් 3කට පමණයි. ඒ රටවල් 3 ශ්‍රී ලංකාව නොමැති බව අපි ඔබ වෙත
සඳහන් කරන්න කැමති. ඒ අනුව ශ්‍රී ලාංකිකයෙකුට දැනට තියෙන නීති අනුව එවැනි සේවා දිගුවක් ලබා ගැනීමේ හැකියාවක්. එමෙන්ම කිසියම් කරුණා තානාපති කාර්යාලය හරහා ලබා ගැනීමේ හැකියාවද එරට සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් හට ලබා දී ඇති අතර ඒ සඳහා වූ විශේෂිත දුරකථන අංක කිහිපයක්ද දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. දකුණු කොරියාවේ මේ වනට 25,000කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන් සේවය කරනවා. ශ්‍රී ලාංකිකයන් කිසිම කෙනෙකුට කොරෝනා 19 වෛරස සම්බන්ධයෙන් කිසිම බලපෑමක් වෙලා නැහැ. ශ්‍රී ලාංකිකයන් බහුලව ඉන්න නගරයක් වන තේගොල සාමාන්‍යයෙන් 1000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. කියොන්සම් පොත්ව ප්‍රදේශයේ 2000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අනුව 3000ක් විතර ඉන්නවා. ඒ අය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරන්න කියලා කොරියානු ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා. සියලුම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරමින් මේ අවස්ථාවේදී වාසය කරනවා. ඉතින් අපි ඉල්ලා සිටින ශ්‍රී ලංකාව ඉන්න සියලු දෙනාට අනුසි කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න එපා. දකුණු කොරියාවේ මේ වෙනුවට තත්ත්වය තමයි ශ්‍රී ලාංකීය කිසිම කෙනෙකුට මේ වෙනුවට කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලා වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඔබ දකින පිටුපසින් දකින ප්‍රදේශය වෙනදා මිනිසුන් පිරි ගැවිසෙන ප්‍රදේශයක් තමයි. අද ඔබට දකින්නට ලැබෙන්නේ නැහැ මිනිසුන් මොකද නිවෙස්වල සිටින නිසා. ඒ වගේම තමයි අපිට අනිවාර්ය කරලා තිබෙනවා මේ මාස්ක් එක සහ අත විසබීජ නාශක පාවිච්චි කරන්න, සබන්දාල අත හොදන්න කියලා. ඒ වගේ දේවල් අපිට උදේ වැඩ පටන් ගන්නකොට අපි අපේ ශරීර උෂ්ණත්වය කීයද කියලා පරීක්ෂා කරලා බලනවා. ඒ වගේම තමයි අපි වැඩ ඉවර වෙලා ගෙදර එනකොටත් අපේ ශරීර උෂ්ණත්වය කොපමණද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. එමෙන්ම චීනෙන් සහ කොරියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම දෙස් විදෙස් ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළෙහි විශේෂ පර්යන්තයකින් ඇතුළත් කර ගැනීමට කටයුතු කර ඇති බවත්, ඔවුන් වෙනුවෙන් විශේෂ නිරෝධායන වැඩසටහන් දියත් කර ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකයේ නියෝජ්‍ය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළා. මේ අතර ලොව පුරා COVID-19 ආසාදිත මුළු සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාවද 2619ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ ශ්‍රේෂ්ඨතමය කුවන ආචාර්ය පණි භාරත ශූරීන්ගේ සියවන ජන්මදින සමරම නිමිත්තෙන් අද පෙරවරුවේ උත්සවයක් පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ නර්තන කලාවේ ජ්‍යෙෂ්ඨතම නර්තන වේදිකාව වන ආචාර්ය පණි භාරතයන්ගේ සියවන ජන්මදින සමරුම අදට යෙදී තිබෙනවා. අද පෙරවරුවේ 19 මායිතනයේදී මෙම උත්සවය පවත්වනු ලැබුවා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආචාර්ය පණි භාරත ශූරීන්ගේ බිරිඳ දියණිය වන ප්‍රවීණ නර්තන ශිල්පිනි උපලේ පණි භාරත සහ ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධන මහතා ඇතුළු පවුලේ ඥාතීන් මෙන්ම ප්‍රවීණ කලාකරුවන්, රංගන ශිල්පීන්, දේශපාලඥයන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ආචාර්ය පණි භාරතයන් පිළිබඳ ලියවුණු විද්වතුන්ගේ ලිපි ඇතුළත් ගුරුදේව පණි භාරත අභිනන්දන නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනගත කිරීමද සිදු වුණා. එමෙන්ම සමරුම් දිනයට සමකාමීව සමරුම් මුද්දරයක් නිකුත් කිරීමටද කටයුතු කර තිබෙනවා. ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ හා කේරළයේ කලා මණ්ඩලයේ අධ්‍යාපනය ලද ආචාර්ය පණි භාරත මහතා ශ්‍රී ලංකාවේ සෞන්දර්ය ආයතනයේ ප්‍රධානියා ලෙස වසර කන්නාවක් කටයුතු කළා. උඩරට පහතරට සබරගමු යන සම්ප්‍රදායන් තුනම ප්‍රගුණ කර ඇති ඒ මහතා ගැමි නැටුම්, නාරිලතා, ගොයම් කැපීම වැනි නර්තන හා හත්පත්තිනි, පොරපොල් පිටිය, ග්‍රහාපලය වැනි මුද්‍රා නාට්‍යන්ද නිර්මාණය කළා. එතුමානන් දක්ෂ වාදකයෙකු, කතක් හා මණිපුර ශිල්පියෙක් දවන අතර චිත්‍ර ශිල්පයට ඉමහත් දක්ෂතාවයක් දැක්වා. නර්තන කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ආචාර්ය පණි භාරතයන්ට උපහාරයක් පිණිස ජාතික නර්තන දිනය ලෙස ආචාර්ය පණි භාරත මහතාගේ ජන්මදිනය වන පෙබරවාරි මස 24 වැනි දිනයත්, ජාතික මුද්‍රා නාට්‍ය දිනය ලෙස ආචාර්ය චිත්‍රසේන මහතාගේ ජන්මදිනය වන ජනවාරි මස 26 වැනි දිනයත් මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණා.
අදට අපි ඔබෙන් සමු ගන්නවා. ජලිතම මෙමු හෙට උදැසන 6ට. දවසම සුම් කරන තවත් පුවත් දැනගන්න එක්වන්න www.sindhanews.lk අපගේ වෙබ් පිටුවට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.